සුබ උදෑසනක්. ප්‍රියමනාප බව කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. දැන් සුන්දර සිනහවකින් ඔබේ ප්‍රියමනාප බව වැඩි කරනවා පමණක් නොවේ, එය ඔබේ පෞරුෂත්වයටත් බලපානවා. දැන් සුන්දර සිනහවකට වාගේම නිරෝගිමත් ජීවිතයක් සඳහාත් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම බොහොම වැදගත්. ඉතින් මේ නිසාම අප කල්පනා කරා අද සූර්ය විමන මෙඩිකල් ක්ලිනික් තුලින් ඔබේ මුඛ සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන්නට. අප අද සිටින්නේ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ. අප සමග සිටිනවා එම ආයතනයේ ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිලන්ත රත්නායක වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි සුබ උදෑසන. සුබ උදෑසන. වෛද්‍යතුමනි අද බොහොම මේ කාර්ය බහුල පරිසරයක් මැද්දේ සිට අපත් සමග ඔබ සම්බන්ධ වන්නේ. වෛද්‍යතුමනි දැන් බොහෝ විට මේ නිරෝගීකම කියන කාරණේදී අප විවිධ කායික රෝග පිළිබඳව කතා කරනවා. ඒ වගේම මානසික රෝග පිළිබඳව කතා වෙනවා. නමුත් මේ මුඛ සෞඛ්‍ය කියන කාරණේ පිළිබඳව අප කතා කරන්නේ තරමක් අඩුවෙන්. නමුත් ඇත්ත වශයෙන්ම මේ සඳහා අප වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මම හිතන්නේ මේ කාරණයත් සමගම අපේ කතා බහ ආරම්භ කරන්නට පුළුවන්. ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මුඛ සෞඛ්‍යයට අපේ සාමාන්‍යයෙන් සෞඛ්‍ය කියන පරාසය ඇතුලේ අවධානය යොමු වෙනවා අඩුයි. නමුත් මුඛ සෞඛ්‍යය කියන්නේ අපේ ජීවිතයේ ඉතා වැදගත් දෙයක්. මොකද අපේ ජීවිතයේ ඉතා වැදගත් කාර්යයන් තුනක් සඳහා මුඛ සෞඛ්‍ය වැදගත් වෙනවා. එකක් තමයි නිවැරදිව වචන උච්චාරණය කරන්න, අපිට නිවැරදිව කතනේ කතා කරන එක පවත්වාගෙන යන්න අපිට හොඳ මුඛ සෞඛ්‍යයක් අවශ්‍යයි. මුඛ සෞඛ්‍ය හොඳ නැත්නම් නිසි පරිදි දත් නැත්නම් මුඛය හොඳට නැත්නම් අපිට වචන උච්චාරණය කරලා කතා කිරීමේ ගැටලුවක් තියෙනවා. ඊළඟට ඔබගේ පෙනුම, ඔබේ දත් හොඳ නැත්නම් මුඛ සෞඛ්‍ය හොඳ නැත්නම් ඒක ඔබගේ පෙනුමට පෞරුෂයට ලොකු ගැටලුවක් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ඔබගේ පෝෂණය. ඔබගේ දත් සහ මුඛ සෞඛ්‍ය හොඳින් පැවතුනේ නැත්නම් ඔබට නිසි පරිදි පෝෂණය ලබා ගැනීමේ ගැටලුවක් හිටිනවා. ඉතින් එහෙමනම් ඔබගේ කතනය, පෙනුම සහ පෝෂණය කියන ජීවිතයේ ඉතා වැදගත් දේවල් වලට මුඛ සෞඛ්‍ය කියන දේ අවශ්‍ය වෙනවා. හොඳ මුඛ සෞඛ්‍යයක් වැදගත් වෙනවා. ඊළඟට මුඛ සෞඛ්‍ය අපගේ සාමාන්‍ය සෞඛ්‍යයේම කොටසක්. අපි සෞඛ්‍ය කියලා අපි හඳුන්වන සම්පූර්ණ පරාසය ඇතුළට මුඛ සෞඛ්‍යයත් අපිට යොදන්න සිද්ධ වෙනවා. මොකද මුඛ සෞඛ්‍ය අපගේ සාමාන්‍ය ශාරීරික රෝගාබාධ වලට බලපානවා. මොකද අපි කියනවා මුඛය සියලු ශරීරයේ ඩෝවේ එකක්, එහෙම නැත්නම් දොරටුවක්. ඉතින් ඒක නිසා මේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගත්තේ නැත්නම් නොයෙකුත් කායික රෝගවල වලට ඒක බලපාන ඉඩ තියෙනවා. ඒ විද්‍යාත්මක සොයා ගැනීම් තියෙනවා. මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගත්තේ නැත්නම් දියවැඩිය වැනි රෝග සහ තවත් රෝග ගණනාවක් ඇතිවීමේ හැකියාව තියෙනවා කියලා. ඒ වගේම සමහර රෝගවල මූලික ලක්ෂණ දකින්න හම්බෙන්නේ මුඛ කුහරය ඇතුලේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඔය ඒඩ්ස් වගේ රෝග පවා සමහර වෙලාවට ඒ වගේ මූලික ලක්ෂණ ඉස්සෙල්ලම දකින්න හම්බ වෙන්නේ මුඛ කුහරය ඇතුලේ. ඉතින් ඒක නිසා සෞඛ්‍ය කියන පුළුල් පරාසය ඇතුලේ මුඛ සෞඛ්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා දැන් ලංකාවේ මුඛ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කතා කරන විට මේ දත් දිරායාම පිළිබඳව මම හිතන්නේ අප මේ පිළිබඳව කතා කළ යුතුමයි. ඔව්, ඇත්තටම දත් දිරායාම කියලා කිව්වම දත් දිරායාම ඕනම සමාජයක ඕනම පොපියුලේෂන් එකක් අපි කියන ඕනම රටක දත් දිරායාම බහුල රෝගී තත්ත්වයක්, විශේෂයෙන්ම ළමයින් අතරේ. ළමයින් අතර සුලභම රෝගවලින් එකක් තමයි දත් දිරායාම ඕනම පරිසරයක. ලංකාවේ මේකේ සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. දැන් අපි ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් විසින්ම පාසල් සෞඛ්‍ය සමීක්ෂණ කියලා පාසලේ සිදු කරන එක, ඒක නිරන්තරයෙන්ම කරන එකක්, එක හතර හා හත වසරවල ළමයින් සඳහා. මේ සිදු කරන පාසල් සෞඛ්‍ය සමීක්ෂණවලදී වැඩියෙන්ම දරුවන් අතර දකින්න හම්බ වෙන රෝගීභාවය තමයි දත් දිරායාම. මන්දපෝෂණය නිරක්තය දත් දිරායාමට පස්සේ ඉන්නේ. ඉතින් නමුත් අපි ලංකාවේ දත් දිරායාමේ තත්ත්වය පහුගිය කාලේ බැලුවම සෑහෙන දුරට පාලනය කරගෙන තියෙනවා මේ ළමයින් අතර. මොකද හතරවෙනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණේ වාර්තාව මේ ළඟදී එළි දැක්වුණා. එතනදී අවුරුදු 12 දරුවන්ගේ දත් දිරායාම ඒක 2023 අවුරුදුවල තිබ්බ 40% තත්ත්වෙන් 30% දක්වා අඩු වෙලා තියෙනවා. 10%කින් දත් දිරායාම පාසල් දරුවන් අතරේ අඩු වෙලා තියෙනවා එහෙම බැලුවම. ඒකට හේතු වෙච්ච ගොඩක් දේවල් ඇති. අපේ පාසල්වල ළමයින්ගේ
පාසල් දන්ත සෞඛ්‍ය සේවය සහ ඊළඟට රෝහල් වලින් සිදු කරන සේවය ඒ ප්‍රතිකාර ලබා ගැනීමට ළමයින් යොමු වීම මේ වගේ දේවල් බලපාන්නේ නැති. නමුත් තාමත් අපේ 130ක් පාසල් දරුවන් දද්දිරා යෑමෙන් පෙළෙනවා. ඉතින් මේකට හේතුව දද්දිරා යෑමට ප්‍රධානම හේතුව මුඛය නිසලස පිරිසිදු නොවීම සහ සීනි සහ පිටි සහිත ඇලෙන සුළු ආහාර නිතර පරිභෝජනය ඒවා පරිභෝජනය කරලා නිසි පරිදි මුඛය පිරිසිදු කරගෙන කරගන්නේ නැතිකම ප්‍රධාන හේතුවක්. තවත් හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම හේතුව ඒක. අනික් කාරණය තමයි දද්දිරා යෑම සාමාන්‍යයෙන් අපි දන්ත රෝග කියලා කිව්වම වේදනාවත් එක්ක සම්බන්ධ කරගන්නවා. වේදනාවක් එනවා නම් තමයි දතක ගැටලුවක් තියෙන කියලා හිතන්නේ. නමුත් මේ දද්දිරා යෑම වේදනාව එන්නේ ගොඩාක් දරුණු තත්යකට ආවට පස්සේ. සාමාන්‍යයෙන් දද්දිරා යෑම පටන් ගන්නේ අපි කියනවා මේක වයිට් ස්පොට් ලීෂන්ස් කියලා, එහෙම නැත්නම් සුදු ලප අවස්ථාව කියලා. බොහොම කුඩා සුදු ලපයකින් තමයි දතේ මතුපිට දද්දිරා යෑම පටන් ගන්නේ. නමුත් අවාසනාවකට වගේ අපේ දෙමාපියන් කුඩා දරුවන් අරගෙන දන්ත සායනයකට එන්නේ මේ සුදු ලප අවස්ථාවේ නෙවෙයි. මේක දතේ උඩම තියෙන ස්තරය වෙන එනමලේ තියෙනකොට තමයි ওই සුදු ලප අවස්ථාව තියෙන්නේ. එනමලෙන් ඊළඟ යට ස්තරය වෙන දන්තීනයටත් ගිහිල්ලා ගොඩක් වෙලාවට දතේ කල්ක කුහරයේ ස්නායු සහ ලේනහර තියෙන කල්ක කුහරයේ කියන කොටසට යනකට ගියාට පස්සේ තමයි කැක්කුමක් එන්නේ ලොකුවට. ඉතින් මේ කැක්කුමක් එන අවස්ථාවේ තමයි ගොඩක් වෙලාවට මේ දරුවන්ව අරගෙන එන්නේ. ඉතින් ඒ වෙනකොට සමහර වෙලාවට දත ගලවලා දාන්න වෙන්න ඉඩ තියෙනවා. පිරවීමෙන් ප්‍රතිකාරයක් කරලා දත බේරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි අර මම කලින් සඳහන් කරපු සුදු ලප අවස්ථාවේ, කියන්නේ එනමලේ තියෙන සුදු පාට ලපයකින් මේක පටන් ගන්න අවස්ථාවේ අපි ගාවට ගේන්න පුළුවන් නම් අපි සායනිකව සිදු කරන ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර මගින් ඒ සුදු ලප නැවත ප්‍රකෘති තත්ත්වයටම පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ දද්දිරා යෑම අඩු කර ගැනීමට අවශ්‍ය නම් දද්දිරා යෑම අඩු කර ගැනීම සඳහා කළ යුතු ප්‍රධාන දෙයක් තමයි දෙමාපියන් දැනුවත් කරන එක. කුඩා ළමයින්ගේ මේ සුදු ලප අවස්ථාවේ දත් දිරා යෑමේ මුල්ම අවස්ථාව ඇති වෙනකොට මේ ඒගොල්ලොන්ව දන්ත සායනයකට රැගෙන එන්න කියලා, දන්ත සායනයකට අරගෙන ආවොත් ඒ කුඩා දරුවන්ගේ අපිට නිසි ප්‍රතිකාර ලබා දීමේ හැකියාව තියෙනවා. ඔයතුමනි, දැන් මේ මුඛය පිළිබඳ කතා කිරීමේදී මේ විදුරු මස කියන කොටසට ප්‍රධාන තැනක් හිමිනවා. ඔබතුමා කලින් සඳහන් කරා දැන් මේ මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලදී අපට තවත් වැඩිපුර දක්නට ලැබෙන ගැටලුකාරී තත්ත්වයක් තමයි මේ විදුරු මස් සම්බන්ධව ඇතිවන තත්ත්වයන් කියලා. මම හිතන්නේ ඒ ගැන අපි දැන් කතා කරමු. ඔව්, විදුරු මස් රෝග බැලුවොත් එහෙනම් විදුරු මස් රෝග වැඩිපුර දකින්න හම්බ වෙන්නේ අපේ වැඩිහිටි ජනගහනය තුළ. සාමාන්‍යයෙන් අපේ වැඩිහිටි ජනගහනයේ 70%ක් වගේ ප්‍රමාණයක් විදුරු මස් රෝග නිසා පීඩා විඳිනවා. විදුරු මස් රෝගී මුල් අවස්ථාවත් ඒගොල්ලන්ගේ වැඩි දෙනෙක්ගේ දකින්න පුළුවන්. ඉතින් විදුරු මස් රෝගයට ප්‍රධානම හේතුව අපි නිසියාකාරයෙන් දත් මදින එක සිදු කරන්නේ නැතිකම. දත් මදින් මදිද්දී අපි දතේ මතුපිට මැද්දට දතත් විදුරු මහත් සම්බන්ධ වෙන තැන මේකට කියනවා ජින්ජයිවල් ක්‍රෙවිස් එක කියලා. ඇත්තටම ඉතා කුඩා කාණුවක් වගේ කොටසක් තියෙනවා දතයි විදුරු මහයි සම්බන්ධ වෙන තැන. අපි සාමාන්‍යයෙන් දත් මදිද්දී එතනට අවධානය යොමු වෙන්නේ නැහැ. ඉතින් එතනට අවධානය යොමු නොවුනොත් එතන දන්තපත, එහෙම නැත්නම් අපේ මුඛය ඇතුලේ ඉතුරු වෙන කෑම කොටස් මත බැක්ටීරියා ක්‍රියා කරලා හදන දන්තපත කියන ද්‍රව්‍යයේ එතන හැදිලා ඉවර වෙලා ඒ දන්තපත මගින් තමයි විදුරු මස දිය කරමින් හරින්නේ. විදුරු මස් දිය වෙන්නේ ඉස්සෙල්ලා මුලින්ම විදුරු මහේ ආසාදනයක් ඇති වෙනවා. විදුරු මහේ කුඩා ඉදිමීමක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී තමයි විදුරු මහෙන් ලේ ගලන්නේ. දැන් මේ අවස්ථාවේ කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ මුලින්ම විදුරු මහෙන් ලේ යන අවස්ථාව, මේක ඇත්තටම මේ ජින්ජිවයිටිස් කියන තත්ත්වය පළමිනි ආසාදනයේ විදුරු මහේ මේ අවස්ථාව ගොඩ වෙලාවට මේ අපේ වැඩිහිටි ජනගහනය ඒගොල්ලෝ මේ අවස්ථාව මග අරිනවා. මේ අවස්ථාව ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. මොකද අපි දත් බෙහෙත් පාවිච්චි කරලා දත් මදිනකොට සමහර වෙලාවට මේ ලේයෑම හොඳින් අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අර අපිට අපි ඒකට කියනවා ටූත්පේස්ට් එකෙන් මේක මාස් වෙලා යනවා. ඒ කියන්නේ ඒක වැහිලා යනවා. අපි මේ කෙල ගැහුවට ඒක වැඩි පේන්නෙත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේකට කියනවා මේ සතියකට සැරයක් විතර එකවරක් දත් බෙහෙත් පාවිච්චි කරන්නේ නැතුව දත් මැදලා බලන්න කියලා, තමන්ගේ විදුරු මහේ ලේ යන කොටස් කොහේ හරි තියෙනවා කියලා.
ඉතින් මේ මේ ආකාරයට මේක නොසලකා හැරියොත් එම ඊට පස්සේ දන්තපද තවදුරටත් තැන්පත් වෙලා විදුරුමහ තවදුරටත් යට දියවි යමින් මේ පෙරියොඩොන්ටයිටිස් කියන තත්ත්වය ඇති වෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දතේ මුල පෑදීලා අන්තිමට දතේ දතර තියෙන සම්පූර්ණ ආවරණය මුලට තියෙන සම්පූර්ණ ආවරණය විදුරුමහෙන් තියෙන ආවරණය නැති වෙලා ගිහිල්ලා දත ගැලවිලා යෑමේ හැකියාව පවා තියෙනවා. විශේෂයෙන්ම දැන් දියවැඩියා රෝගීන් වගේ අයට කොහොමටත් ඒ අයට විදුරුමස් රෝගය ඇතිවීම හැකියාව වැඩි. ඒක නිසා ඒ වගේ අය විශේෂයෙන්ම විදුරුමස් රෝග ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් අපි කියන්නේ දන්ත වෛද්‍යවරු විදියට තමන්ගේ විදුරුමහින් ලේ යෑම පටන් ගන්න මුල් අවස්ථාවේම දන්ත සායනයකට යොමු වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන් නම් ඒක පෙරිඩොන්ටයිටිස් කියන දරුණු තත්ත්වයට පරිවර්තනය වෙන එක වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ මුලින් ඇතිවෙන ලේ යෑම නොසලකා හරින් නැතුව ඒකට සම්පූර්ණ අවධානය යොමු කරන්න කියන එක තමයි කියන්නේ. වෛද්‍යමනි දැන් මේ අනුව අපට පෙනියන කාරණයක් තමයි දැන් බොහෝ විට දත් සහ විදුරුමස් රෝගවලට හේතුවක් වන්නේ මේ නිසි ආකාරයෙන් පිරිසිදු කර ගැනීමට නොහැකි වීම නිසා. දැන් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි වෛද්‍යතුමනි මේ කොහොමද අපි නිසි ආකාරව දත් මදින්නේ නැත්නම් පිරිසිදු කරගන්නේ කියන කාරණය. මම හිතන්නේ දැන් අපට පුළුවන් මේ ආකෘතියක් භාවිතා කර නිසි ආකාරව කොහොමද ඔබේ දත් මැදගන්නේ කියන කාරණය පෙන්වා දෙන්නට. ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් රෝගීන්ට නිසි ආකාරයෙන් දත් මදින විදිය කියලා දෙන්නෙත් මේ ආකෘතිය පාවිච්චි කළා. ඉතින් දත් මදින්න ඇත්තටම මේක ඉතා සරල දෙයක් වුණාට අපේ ජීවිතේ මේකට අපි නිසි අවධානය යොමු කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත తත්වේ. ඇත්තටම දැන් අපි දත් මදිනකොට ඉස්සෙල්ලම අපි දත් බුරුසුව පාවිච්චි කරනවා, දත් බෙහෙත් පාවිච්චි කරනවා. මේකට දැන් දත් බුරුසුව ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් වෙළඳපළේ අපි ගියාම දත් බුරුසු නොඑක් වර්ගයේ ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ වෙළඳපොළේ තිබෙන්නේ නියම ප්‍රමිතියට අනුකූල දත් බුරුසු තමයි වෙළඳපොළට නිකුත් වෙන්නේ. මොකද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලංකාවේ දත් බුරුසු සඳහා ප්‍රමිතිය නිර්දේශ කරලා තියෙනවා. ඒ නිර්දේශයට අනුකූල දත් බුරුසු විතරයි ලංකාව තුළ අලෙවි කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපේ සාමාන්‍යයෙන් සැලකිය යුතු දෙයක් තමයි මිට හොඳින් ග්‍රහණය වෙන එකක් වෙන්න ඕන. ඊළඟට දත් බුරුසුවේ කෙඳි දැන් දැනට කාලෙකට ඉස්සෙල්ලා නම් මේ කෙඳි වර්ග තුනක් තිබුණා. තද, මධ්‍යම ප්‍රමාණය සහ මෘදු කෙඳි. නමුත් දැන් වෙළඳපොළේ මේ තද කෙඳි නැත්නම් හાર્ඩ් බ්‍රිසල්ස් තියෙන හાર્ඩ් බ්‍රෂස් නෑ දැන්. ඒවා වෙළඳපොළින් අපි අයින් කරලා තියෙනවා. මොකද මේ වයින් විදුරුමහට සහ දත්වලට වෙන හානිය නිසා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්ත වෛද්‍යවරු විදියට නිර්දේශ කරන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් පාවිච්චි කරන්න කියලා දත් මදින්න. ඊළඟට දන්තාලේප මේකට පාවිච්චි කිරීමේදී අපි කියන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් පාවිච්චි කරන්න කියලා. මොකද ෆ්ලෝරයිඩ් වලින් තමයි දත් දිරා යාමට විරුද්ධව දත මතුපිටට රැකවරණය ලැබෙන්නේ. ඉතින් ෆ්ලෝරයිඩ් දන්තාලේපයක් පාවිච්චි කරන්න ඒක කඩලැටේක ප්‍රමාණය දත් බුරුසු උඩට ගන්න ඕන. අරගෙන ඔබ දත් මදින්න පටන් ගන්නකොට අවධානය යොමු කරා කළ යුතු දේ තමයි මම කිව්වා අපි දත මතුපිට මදිනවා. අපි කවුරුත් දත මතුපිට මොන ආකාරයෙන් හෝ මදිනවා. නමුත් අපි අවධානය යොමු කරන්නේ නැති තැන තමයි මේ දතයි විදුරුමහයි සම්බන්ධ වෙන තැන. මේ දතයි විදුරුමහයි සම්බන්ධ වෙන තැන ඉතා කුඩා කාණුවක්. මේකට ජින්ජයිබල් ක්‍රෙවිස් එක කියලා මම කලින් සඳහන් කරා. මේ කාණුව අපි මදින්නේ නැහැ. ඉතින් මේ කාණුව මදින්න නම් අපි මේ බුරුසුව ඇතුල් බුරුසුවේ කෙඳි මේ කාණුවට යන විදියට බුරුසුව ඇල කරලා තියලා මදින්නවා. මේ ආකාරයට අපි කියනවා මේ දත් තියෙන අක්ෂයට අංශක 45ක් කාණ තියෙන තියලා මෙහෙම දත් දෙක දෙක වගේ අරගෙන මේ වගේ මැදලිවර වෙලා ඊට පස්සේ යටි යට දත් නම් උඩ අතට ඒ වගේම උඩ දතුත් ඒ ආකාරයට අංශක 45ක් කාණ තියෙන තියලා දත් දෙක දෙක වගේ අරගෙන උඩ දත් නම් පල්ලැහැට මේ වගේ දත් දෙක දෙක අරගෙන මැදලා පල්ලැහැට. ඉතින් මේ ආකාරයට මේ 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 කුඩා කාණුව පිරිසිදු කෙරුවොත් තමයි අපිට එතන දන්ත පත ඇතිවීම නවත්ව ගන්න පුළුවන්. එතකොට විදුරුමහ දියවි යෑමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ කණ්ණඩියක් ඉස්සරහට ගිහිල්ලා දත් මදින්න පටන් ගන්න කටේ එක කෙළවරක එක පැත්තකින් එක්කෝ පිටපැත්ත කම්මුල පැත්ත එහෙම නැත්නම් ඇතුළු පැත්ත දිව පැත්ත එක පැත්තකින් පටන් අරගෙන දතේ ඇන්දේ කෙළවරකින් පටන් අරගෙන අනිත් පැත්තටම යනකම් ගිහිල්ලා ඊළඟට ආයි ඊළඟට අනිත් පැත්ත ඒ කෙළවරෙන් පටන් අරගෙන අනිත් පැත්තට යනවා.
ඉතින් මේ ආකාරයට හරියට දත්ම දිනවන විනාඩි 3ත් 5ත් අතර කාලයක්වත් අඩු ගානේ ගත කරන්න ඕන. ඒ වගේම කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා දත්ම දින්න ඕන. ඉතින් අපි නිරීක්ෂණය කරලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අවධානයෙන් ඒ විදිහට ගොඩ දෙනෙක් දත්ම දින්නේ නැහැ. ඇත්තටම අවසාන මේ පෞගිය දවසට පිට වෙච්ච මුඛසෞඛ්‍ය වාර්තාව අනුව ලංකාවේ දවසකට දෙවරක් දත්ම දින්නේ ජනගහනයේ 50%. ඒ කියන්නේ හැම දෙන්නෙක්ගෙම එක්කෙනෙක් රැයට දත්ම දින්නේ නැහැ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. උදේට රැයට දෙවරක්වත් දවසකට දත්ම දින්න ඕන. එතකොට තමයි නියමාකාරයෙන් දන්තපත ඉවත් වෙලා යන්නේ. ඉතින් නිසි ආකාරයට ප්‍රමිතියට අනුකූල දත් බුරුසුවක් පාවිච්චි කරලා ඊළඟට ෆ්ලෝරයිඩ් දන්තාලේප අවශ්‍ය ප්‍රමාණයට විතරක් කඩලට් එක ප්‍රමාණය ගන්න කියලා කියන්නේ ඊට වැඩි ප්‍රමාණයක් මේකට යොදා ගත්තොත් එහෙම පෙන නැගීමෙන් මුකුත් පේන්නේ නැහැ. Tamanට අවධානය යොමු කරලා දත්ම දින්න බැරි වෙලා යනවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් දන්තාලේප පාවිච්චි කරලා નિયમિત කාලය අරගෙන කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා සැලකිල්ලෙන් දත් මැද්දොත් විශේෂයෙන්ම විදුරු මස් රෝග සහ දත් දිරෑම අවම කර ගැනීම පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ ඔබට හොඳින් පැහැදිලි වන්නට ඇති කොහොමද අපි නිවැරදිව දත් පිරිසිදු කරගන්නේ නැත්නම් දත් මදින්නේ කියන කාරණය. ඒ වගේම වෛද්‍යතුමනි මට මෙන්න මේ කාරණය ඔබතුමාගෙන් අහසන්නට සිතුණා. දැන් මේ ගර්භණී සමයේදී යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. නමුත් බොහෝ දෙනාගේ අවධානය මේ සඳහා යොමු වෙනවා අඩුයි. ඔව් ගර්භණී සමය කියන්නේ ඇත්තටම සුවිශේෂී කාලයක් කාන්තාවකගේ ගර්භණී කාලය ඇතුළත ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් සහ වෙනත් භෞතික වෙනස්කම් නිසා ඒකේ ඍජු බලපෑමක් තියෙනවා මුඛ සෞඛ්‍යයට. මුඛයේ පිරිසිදු කිරීමේ ගැටලු මතුවෙනවා සහ හෝමෝන ක්‍රියාකාරීත්වයේ සිදුවන වෙනස්කම් නිසා පටකවල වෙනස් වීම ඇති වෙනවා. ඒ අතින් ගර්භණී සමය තුළ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම ගැටලුවට මුහුණ දීමේ හැකියාව තියෙනවා ගර්භණී මාතාවන්ට. ඊළඟට ගැටලුවක් තියෙනවා දැන් පහුගිය දශකය ඇතුළත හොයාගත්තු හොයාගැනීමක් අනුව දැන් කුඩා දරුවෙකුට මවගේ තියෙන කේටේ තියෙන සරය කියන්නේ ශුද්‍ර ජීවීන් අඩංගු ඒ කොලනියක කියලා අපි කියනවා ඒක කුඩා දරුවෙකුට යන්නේ තමන් ළඟින් ආශ්‍රය කරන පුද්ගලයාගෙන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මවගේ. ඉතින් මේ සොයා ගැනීමත් එක්ක ඇත්තටම මුළු ලෝකෙ පුරාම මේ ගර්භණී මවුන්ගේ මුඛ සෞඛ්‍ය කියන්නේ කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍ය යහපත් කරන්න නම් දත් දිරෑමේ ප්‍රවණතාව අඩු කරන්න නම් ගර්භණී මාතාවන්ගේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගත යුතුයි කියන දැනුම ලෝකෙ පුරාම පැතිරෙන්න ගත්තා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවෙත් අපේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ 2009 වර්ෂයේ වෙනම පොතක් බුක්ලට් එකක් එලි දැක්වුවා. ඒක දන්ත වෛද්‍යවරුන්ට මේ ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරා ගර්භණී මවුරුන් සඳහා විශේෂ සැලකිල්ලෙන් ප්‍රතිකාර කළ යුතුයි කියලා. මොකද අපේ දරු පරපුරේ දත් දිරෑම අඩු කරන්න. ඉතින් ඒ අනුව දැන් අපේ දන්ත සායනවල ගර්භණී මාතාවන්ට විශේෂයෙන් ප්‍රතිකාර සියල්ල සිදු කරනවා. ඔවුන්ගේ කියන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් අපට යොමු වන ගර්භණී මාතාවන් අපි මෙහි ලියාපදිංචි කරලා ඊට පස්සේ ඔවුන්ගේ ඔවුන්ට ඉස්සෙල්ලාම දැනුම ලබා දීලා ඇයි ඔබගේ මුඛ සෞඛ්‍ය දරුවාගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් වැදගත් වෙන්නේ කියලා දැනුම ලබා දීලා ඊට පස්සේ ඔවුන්ගේ සියලු මුඛ රෝග වලට ප්‍රතිකාර කරන විශේෂයෙන්ම දත් දිරෑම ඒවට නිසි ප්‍රතිකාර කරලා ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය යහපත් කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අලුතින් උපදින බිලිඳාගේ දත් දිරෑමේ ප්‍රවණතාවේ පුළුවන් තරම් අවම කර ගැනීමට. වෛද්‍යතුමනි මා හිතන්නේ මේ මුඛ සෞඛ්‍ය කියන්නේ අපට මේ බොහෝ වේලා අරන් කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් අපට තිබෙන වේලාවත් සමග ඒ සෑම දෙයක් පිළිබඳවම කතා කළ නොහැකි. මේ නිසා අවසාන වශයෙන් වෛද්‍යතුමනි මා කැමති දැනගන්න අපේ ප්‍රේක්ෂක ජනතාවට දීමට යම් පණිවිඩයක් තිබෙනවාද? ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ මුඛ රෝග බහුලයි සුලබයි. ඒ වගේම මුඛ රෝග කලින් හඳුනා ගැනීමේ ලක්ෂණ එහෙම නැත්නම් ඒර්ලි සයින්ස් කියන එක තියෙනවා මුඛ රෝගවල. ඒ වගේම මුඛ රෝග අපේ චර්ය රටාවට ගොඩක් බැඳී තිබෙන දේවල්. ඉතින් එහෙමනම් මුඛ රෝග වළක්වා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ දත් දිරෑමේ මූලික අවස්ථාව සුදුලප අවස්ථාව. ඔබේ මුඛය සතියකට සැරයක්වත් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. එතකොට දත මතු පිට සුදුලපයක් දකින්න ලැබෙනවා නම් ගොඩක් වෙලාවට විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මේක දත් දිරෑම මූලික අවස්ථාව වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී යොමු වීම අවශ්‍යයි.
ඊළඟට වැඩිහිටියන් විශේෂයෙන්ම දත්මා දිද්දි සැලකිල්ලෙන් දත්මා දින්න බලන්න ලේ යන තැන් තියෙනවද විදුරුමහි ඔබේ දත්මා දිනකොට එහෙමනම් මේ විදුරුමස් රෝගයේ මූලික අවස්ථාව ඒ අවස්ථාවේදී සායනික ප්‍රතිකාර සඳහා යොමු වුණොත් එම ඔබට වැඩිපුර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දන්ත වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා ඔබට තියෙන ප්‍රතිකාර විදි අතදා බලන්න ඔබට ඊළඟට මේ මේ වගේම තමයි දැන් මුඛ පිළිකාව ගත්තොත් එම මුඛ පිළිකාවෙත් පූර්ව පිළිකා ලක්ෂණ කියලා පිළිකාවට කලින් එන ලක්ෂණ වගේක් තියෙනවා ඒක නිසා තමයි අපි අපේ ජනතාව යොමු කරවන්නේ තමන්ගේ මුඛය තමන්ම මාසයකට සැරයක්වත් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා පරීක්ෂා කරගන්න හොඳින් තමන්ගේ මුඛයේ ඇතුළත පටක දත් මතු පිට හොඳින් පරීක්ෂා කරලා බලන්න වෙනසක් දකින්නවා නම් දන්ත වෛද්‍යවරයෙකුට යොමු වන්න කලින් හඳුනාගත්තොත් කලින් ප්‍රතිකාර කරලා නවත්තන්න පුළුවන් දේවල් තමයි දත් රෝග කියන්නේ ඊළඟට තමන්ගේ චර්යාව දත් මැදීම හොඳින් සිදු කරනවා නම් ඔබ පැණි රස හා ඇලෙන සුළු පිටි සහිත ආහාර ගැනීම අඩුවෙන් කරනවා නම් සහ මුඛ පිළිකාව පැත්තෙන් ගත්තම ඔය වෙනත් බුලත් විට කෑම මත්පැන් ඊළඟට දුම් වැටි ඒ වගේ දේවල් වලින් වළකිනවා නම් ඇත්තටම මේ හොඳ සෞඛ්‍යයට අවශ්‍ය කරන සියලු පැවතුම් තමන් ගාව තියෙනවා නම් මුඛ රෝග වළක්වා ගැනීම ගැටලුවක් තිබෙන්නේ නැහැ. ඉතින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට වැදගත් වන කරුණු කාරණා පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අද සූර්යමන මෙඩිකල් ක්ලිනික් සමග සම්බන්ධ වුණු මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිලන්ත රත්නායක වෛද්‍යතුමන්ට අප බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එම ආයතනයේ අධ්‍යක්ෂ මනෝජ් ජයකොඩි වෛද්‍යතුමාටත් ස්තුතිවන්ත වන අතර අද දින අපි ඔබෙන් සමුගෙන යනවා. එසේනම් තවත් දිනක හමුණුතුරු ඔබට සුබ දවසක්.